සුබ දවසක් කියලා පිළිගන්නවා තිරිබෝ channel එකට එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. හොඳයි යාළුවනේ මම මේ වීඩියෝ එකේදී ඔයාලට නිවැරදිව Binance account එකක් හදන්නේ කොහොමද කියලාත් කතා කරනවා. ඒ වගේම මේකේදී security එක වැඩි කරන්නේ කොහොමද? ඒ වගේම මේකේදී නිවැරදිව verification එක කොහොමද කරන්නේ කියලාත් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එකට interest කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වෙනකම් බලන්න කියලාත් මතක් කරනවා. ඉතින් මීට අමතරව ඔයාලා මගේ පහත description එකේ පහත comment section එකේ තියෙන link වලින් Binance account එකක් open කරොත් එහෙම ඔයාලා මේකේදී register වෙද්දිම සමහර වෙලාවට ඔයාලට coupon හම්බෙන්න පුළුවන් coupon $50 ඒවගේ මීට අමතරව ඔයාලා 120ක trading free එකකින් අඩුවීමක් වෙනවා. ඔයා දන්නවා ඕනිම exchange එක trade කරද්දී සාමාන්‍යයෙන් trading free එකක් යනවා. අන්න යන trading free එකෙන් 120ක off එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න උදාහරණයක් විදියට ඔයා අවුරුද්දක් trade කරලා ඔයාට සාමාන්‍යයෙන් $100ක් විතර කැපුණොත් එහෙම ඒකෙන් ඔයාට කැපෙන්නේ මගේ link එක use කරලා register වුණොත් එහෙම $80යි. ඒ කියන්නේ $20ක එහෙම නැත්නම් 120ක ලාභයක් තියෙනවා. ඉතින් ඒකත් මතක් කරගනිමින් අද අපි බලමු Binance account එකක් නිවැරදි හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා දැන් 2022 අලුත් වුණු නීතීන් වලට අනුකූලව දැනට අපේ සිංහල ID එකෙන් උනත් Binance account එකක් හදන්න පුළුවන්. ඉතින් මීට අමතරව ඔයාගේ driving license එකෙන් ඔයාගව තියෙන passport එකෙන් උනත් Binance account එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවස්වල Binance account open කරන කට්ටියට නොයෙකුත් discount හම්බ වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පහත link එකේම register වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඔයාලා මේද link එකෙන් ආවට පස්සේ මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන් PC එකෙන් ආවත් ඔයාගේ mobile phone එකෙන් ආවත්. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ sign up and phone number or email කියන එක මෙන්න විදිහට click කරගන්න පුළුවන්. ඊට පස්සේ යනවා ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට strong password එකක් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් password එක ඇතුළත් කරද්දී capital letters, simple letters, ඉලක්කම්, ඒ වගේම සාමාන්‍යයෙන් symbols use කරලා අනිවාර්යයෙන්ම strong password එකක් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ ටික් එකක් බලා ගන්න පුළුවන්. I have read and agree Binance term and condition කියලා ඒකට ටික් එක දාලා create personal account කියන එක ක්ලික් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලා වෙරිෆිකේෂන් කෝඩ් එකක් යවනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ ඊමේල් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඇවිල්ලා ඇති. ඒ කෝඩ් එක ඔයාලට මෙන්න මේ විදිහට copy කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි මම ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊමේල් එකට ආපු කෝඩ් එක මෙතනින් paste කරලා submit කියන බටන් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. හොඳයි යාළුවනේ අපි Binance account එකක් හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාගේ Play Store එකෙන් App Store එකෙන් ඔයාගේ Binance app එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ site එකෙන්ම verify කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මම දැනටවත් Binance app එක download කරලා තියෙන නිසා registration එකත් complete නිසා මම මේ විදිහට Binance app එකක් download කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ විදිහට Binance app එකට යනවා. හොඳයි යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයා Binance එකේ registration එක complete කරාට පස්සේ මෙන්න මේ විදිහට app එකට එන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ profile icon එකක් තියෙනවා. ඒක රෂ් කරලා ඔයා අනිවාර්යයෙන්ම මෙතනින් ලයිට් version එක off කරලා මේකෙදී pro version එක දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ login කියන බටන් එක පාරක් ටච් කරලා ඔයාගේ email address එක සහ ඔයාගේ password එක ඇතුළත් කරගෙන ඔයාට මෙතනින් log වීමේ හැකියාව තියෙනවා. මේ විදිහට log වුණාට පස්සේ ඔයාගේ Binance එකේ mail එකට verification code එකක් යවන්න ඕනේ. මම මෙතන මේ get code කියන එක මෙන්න විදිහට click කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ Binance mail එකට යන්න පුළුවන්. ඊට පස්සේ මට ආපු මේල් එකේ මෙන්න මේ විදිහට කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෝඩ් එක මෙන්න මේ විදිහට copy කරගෙන Binance app එකට ඇවිල්ලා මම දැන් මෙන්න විදිහට මෙතනින් paste කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් submit කියන බටන් එක පාරක් click කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ ඊට පස්සේ ඔයාලා automatically මෙන්න මේ වගේ site එකකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලා verify now කියන බටන් එක මෙන්න මේ විදිහට click කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ country එක විදිහට මෙතනින් ශ්‍රී ලංකාව වැටලා ඇති. ඊට පස්සේ මෙතනින් continue කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට උඩින්ම ඔයාගේ country එක ශ්‍රී ලංකා කියලා තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඔයාගේ first name එක last name එක සහ middle name එක දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාගේ driving license එකේ හෝ ID card එකේ passport එකේ තියෙන විදිහට අනුපිළිවෙලින් මේ ටික දාගන්න. ඔයාගේ first name එක ජගත් කපිල කුමාරනා, ඔයාගේ first name එකට ජගත්, ඒ වගේම middle name එකට කපිල, ඒ වගේම මේ last name එකට කුමාර දාගන්න. ඉතින් මම මේකෙදී මෙන්න මේ විදිහට නමක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ බර්ත්ඩේ එක මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ වයස 18ට වඩා වැඩි නම් විතරක් මේ විදිහට Binance account එකක් open කරන්න. ඊට පස්සේ මම මේ විදිහට confirm කළා. මෙතනින් continue කියන බටන එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ගෙදර address එක අහනවා. ඉතින් ඒකට ඔයාගේ driving license එක හෝ passport එක හෝ ඔයා upload කරන document එකේ තියෙන address එක අනිවාර්යයෙන්ම දෙන්න. ඊට පස්සේ postal code එක උත් අහනවා. මේ postal code එක ගන්න ඔයා හිතන්න ඔයා ගම්පහ නම් ගම්පහ postal code කියලා ඔයාලට Google එකේ search කරා නම් ඔයාලට code එකක් ඒ code එක දාලා ඔයාගේ city එක මෙතනින් දාලා යටින්ම continue කියන බටන් එක click කරගන්න පුළුවන්. ඊටවස්සේ ආල්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා මේකේදී අප්ලෝඩ් කරන ડોකියුමන්ට් එක මොකක්ද අහනවා. ඉතින් ඔයා ID card එක අප්ලෝඩ් කරනවා ID card එක රැස් කරන්න පුළුවන්. ඉතින් මම මේකේදී ඔයාලට කියලා දෙන්න ID card එකෙන් කොහොමද කරන්න කියලා. ඉතින් අනිත් ඒවත් ඒ විදිහටම තමයි කරන්න තියෙන්නේ. මම මේ විදිහට ID card කියන එක ටච් කරලා යටින් continue කියන බටන් එක ටච් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා instruction දීලා තියෙනවා මේකේදී පැහැදිලිව අනිවාර්යයෙන් මේකේ details තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ expiry date driving license එකේ passport එකේ expire වෙලා තියෙන බෑ කියලා එහෙම සඳහන් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් continue කරගන්න පුළුවන්. ඊට පස්සේ ආන ඔයාගේ ID card එකේ font එක ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් font එකේ photo එකක් ගහලා දාන්න පුළුවන්. ඒ වගේම ID card එකේ back එකෙත් photo එකක් ගහලා ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න විදිහට මගේ ID card එකේ font එකේ photo එකක් ගැහුවා. ඉතින් මම දැනටවත් account එකක් තියෙන නිසා මේකෙදි fake විදිහට හදන්නේ. ඉතින් මම මෙතනින් okay කරනවා. ඒ වගේම ආයි ඔයාට ID card එකේ back එකේ photo එකක් ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට ID card එකේ back එකේ photo එකක් ගහ ගන්නවා. ඉතින් ඔයාලා මේකෙදි මේ වගේ දේවල් දාන්න එපා. මම මේ දැනට account එකක් තියෙන නිසා තමයි මේ විදිහට ඔයාලට කරලා පෙන්වන අවස්ථාවක් තියෙන නිසා තමයි මේක fake විදිහට කරලා පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට okay කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයා ගානට photo එකක් ගහලා තියෙනවා නම් ඔයාලට මෙතනින් continue කියන බටන් එක වෙන විදිහට click කරන්න පුළුවන්. ඊට පස්සේ document uploaded කියලා message එකක් එයි. ඊට පස්සේ මෙතනින් ආයි continue කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ ඊට පස්සේ අපි මෙයාලා selfie එකක් ඉල්ලනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙන්න විදිහට මේ take selfie කියන එක මෙන්න විදිහට click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ මූණ මෙන්න මේ විදිහට focus කරලා photo එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න විදිහට photo එකක් ගහුවා fake විදිහට ගහලා තියෙන. ඉතින් account එකක් තියෙන නිසා ඊට පස්සේ හරිය ලකුණ මෙන්න විදිහට click කරගන්නවා. හොඳයි ඊට පස්සේ ඔයාලට මෙතනින් continue කියන බටන් එක මෙන්න විදිහට click කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ ඊට පස්සේ අපි මේ වීඩියෝ එකක් ඉල්ලනවා මෙයාලා. ඉතින් අපේ මූණ වම් පැත්තට හරවන්න දකුණු පැත්තට හරවන්න මේ වගේ දේවල් කියනවා. කට අරින්න කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් අපි මේකේ කියන විදිහට කරන්න ඕනි. ඉතින් ඔයාලට begin verification කියන එක මෙන්න විදිහට click කරගත්තා නම් මෙයාලා කියන විදිහට වාට වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ වෙරිෆිකේෂන් එක ඉල්ලන්නේ. ඉතින් මේකෙදි ගානට මූණ ප්‍රොග්‍රස් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට දුන්නාට පස්සේ අපේ ෆේස් වෙරිෆිකේෂන් එක කම්ප්ලීට් වෙනවා. ඉතින් මම මේකෙදි ෆේස් වෙරිෆිකේෂන් එක කරලා පෙන්නන්නේ නැහැ. ඉතින් මේක මට කරන්න විදිහක් නැහැ. මම දැනටවත් account එකක් හදලා තියෙන නිසා. සාමාන්‍ය යාළුවනේ මේ වෙරිෆිකේෂන් එක වෙන්න සමහරවිට පැය 2-3ක් යන්න පුළුවන්. එහෙම නැත්නම් working days 3-4ක් යන්න පුළුවන්. ඉතින් මේකෙදි verify වුණාට පස්සේ ඔයාට account එකට log වුණාම මේ profile එකට යන්න පුළුවන්. ඒ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට verified කියලා ඔයාගේ account එකේ වැටලා ඇති. ඉතින් මේකෙදී ඔයාලට තව දේවල් ටිකක් කරන්න තියෙනවා. මේකේ security එක වැඩි කරන්න ඔයාලට මෙන්න ඉදිරියට පොඩක් පල්ලෙහාට ගිහිල්ලා security කියන එකට යන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලා මේකෙදී text message කියන එක අනිවාර්යයෙන්ම enable කරගන්න. ඒ වගේම ඔයාගේ email එකත් verify කරගන්න ඕනේ. ඉතින් මේ email එක touch කරලා ඔයාලා මේකෙදී email එකට code එකක් යවන්න තියෙන්නේ. අන්නේ code එක ගෙන්නලා මෙතනින් code එක type කරලා ඔයාලට submit කරගන්න පුළුවන්. ඉතින් මම දැනටමක් කරලා තියෙන නිසා මේ වැඩේ කරලා පෙන්නන්නේ නැහැ. ඒ වගේ මෙතනින් back වෙලා ඔයාට ආයි ටෙක්ස් මැසේජ් එකත් ඕපන් කරගන්න පුළුවන් මෙන්න විදිහට. ඒකත් ඕපන් කරාට පස්සේ ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එකක් ඇතුළත් කරගෙන ඒකට කෝඩ් එක යවලා ඔයාට මේකෙදි SMS authenticator එකත් enable කරගන්න පුළුවන්. ඒ කෝඩ් එකත් type කරලා submit කරලා. ඊළඟට මීට අමතරව ඔයාට Google authenticator app එක use කරන්න පුළුවන්. ඉතින් මම මේක නම් recommend කරන්නේ නැහැ. සමහරවල්ලාට මේ app එක use කරද්දී සමහර කට්ටියට මේ app එක නැති වුණොත් එහෙම account එකට log වෙන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේක ඔයා කරනවා නම් හිතලා බලන්න. ඔයාට Play Store එකෙන් download කරගන්න පුළුවන් authenticator app එක. ඒක download කරගෙන ඔයාට මේකෙදි QR code එකක් තියෙනවා. ඒක scan කරලා හො ඒකේ තියෙන code එක අරගෙන ඔයාට Google authenticator එකත් use කරන්න පුළුවන්. ඉතින් මම දැනට use කරන්නේ මේ දෙක විතරයි. ඉතින් ඔන්න ඔය විතර තමයි ඔයාලට නිවැරදිව Binance account එකක් හදාගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට කැමතිලා මෙතනින් මේ pattern එකක් දාන්න පුළුවන් මේකෙදි log වෙද්දී. ඒ වගේම touch ID එකක් දාන්න පුළුවන් ඔයාගේ fingerprint තියෙනවා නම්. හොඳයි යාළුවනේ මම හිතනවා දැන් ඔයාලට Binance account එක නිවැරදිව හදාගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් අපේ channel එකට ආව නම් channel එකේ වෙනම playlist එකක් තියෙනවා Binance සම්බන්ධව tutorial දාලා තියෙනවා. ඉතින් ඒ ටික ඔයා A to Z බලුවා නම් සාමාන්‍යයෙන් Binance එක analyze කරන්නේ කොහොමද? ඒතරම crypto buy sell කරන්නේ කොහොමද? USD buy sell කරන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැනත් ඒ වගේම trading කරන්නේ කොහොමද කියලාත් මම ඒකේ A to Z කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ටිකක් බලන්න කියලා මතක් කරමින් අද මේ වීඩියෝ එක සමු ගන්න කලින් තව දෙයක් මතක් කරන්න ඕනේ. වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන් වීඩියෝ like එකක් දාන්න. ඒවා ඔබ හදසත් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් ත්‍රිබෝ channel එකට subscribe කරලා එකතු වෙලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම පහතින් bell sound කරොත් අපි මේ විදිහට වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ තවත් මේ වගේ වීඩියෝ එකකදී හමු වෙමු. Thank you all of you.